ධනවතුමේනි දැන් කොරියාවට බොහෝ පිරිසක් රැකියා සඳහා එනවා ඒ වගේම අපේ රටට විදේශ විනිමය වැඩි ප්‍රමාණයක් මේ රැකියා නිසා ලැබෙනවා මේ රැකියා කෝටාව තවදුරටත් වැඩි කරගන්න වෙන ආදායම් මාර්ගයක් අපේ රටට ගෙනියන්න විදේශ විනිමය වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ගෙනියන්න තව මොනවා හරි අලුත් යෝජනා මේ වෙනකොට ක්‍රියාත්මක වෙනවා මේ රටේ ආන්ද්‍රේ එම්ප්ලොයිමන්ට් අමාත්‍යාංශය ඒ වගේ අදාළ මේ ඒජන්සි එක්ක කතා කරලා මේ කෝටා එක වැඩි කරන්න හැමතිස්සෙම අපි බලනවා ඒක අපි සාර්ථක වෙලා තියෙනවා අපේ මේ ශ්‍රමිකයන් ගොඩක් දක්ෂයි දෙමියකින් ගොඩක් ඉල්ලුමක් තියෙනවා ඉතින් ඒක හින්දා කෝටා එක දිගින් දිගටම වැඩි වෙලා තියෙනවා ඉදිරියටත් අපි එසේ කරන්න බලාපොරොත්තු වෙන ඒ වගේම වෙනත් විවිධාංශ වලටත් රැකියා ආරක්ෂා ලබා ගන්න අපි දැනටමත් කටයුතු කරනවා මෙහාට ශ්‍රමිකයන්ගේ හැසිරීම එයාලගේ වැඩකටයුතු කරන විදිහත් බලපානවා දැනට තියෙන ප්‍රවණතාවය තමයි විශේෂයෙන්ම ඔය මේ දීවරංශයේ මේ කෙටි කාලයක් ඉඳලා තමන්ගේ රස්සා මාරු කරන්න හදනවා එතකොට ඉතින් මෙහි එයාලගේ සජනින්ද ඒ කියන්නේ අර සේවා යෝජකයන් වැඩි පැහැදීමක් නැහැ ලංකාවේ ළමයි ගැන එතකොට එයාලට රස්සා දෙන එක පොඩ්ඩක් ඒකනම් පසුබාහිනවා ඉතින් ඒ වගේ දේවල් අපි පොඩ්ඩක් අවම කරගෙන ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා මෑත කාලේ ලංකාවේ වැඩිපුරම කතාබහට ලක් වෙච්ච මාතෘකාවක් තමයි මේ කුෂිකාර්මික රැකියා හැම නැත්තම් මේ E8 වීසා එක. නිරන්තරයෙන් අපි දැක්කම බොහෝ පිරිසක් කුෂිකාර්මික ක්ෂේත්‍රයට බඳව ගන්නවා කියලා අහිංසක මිනිස්සුන්ගෙන් මුදල් අය කරලා තියෙනවා. රජයේ මේ සම්බන්ධයෙන් වැටලීම් කරන්න මොනවා හරි ඒ සම්බන්ධයෙන් වැඩසටහන් ක්‍රියාත්මක වෙන්නේ නැද්ද? E8 වීසා එක ගෙටි කාලීන අවස්ථාවලට මේ කුෂිකාර්මික කාංශයෙන් ගෙන ගන්න ගොඩක් අය මං හිතන්නේ මේ තොරතුරු ගිහිල්ලා තියෙනවා. විදේශ සේවා නීති කාර්යාංශයෙන් මේ සම්බන්ධව ස්ටේට්මන්ට් එකක් කරා. ඒ වගේම තමයි ඒ කට්ටිය මේ විදේශ සේවා නීති කාර්යාංශයෙන් වැටලීම් කීපයකට ළඟදි කරලා තියෙනවා. මේවැනි කටයුතු කරන සමහර කම්පනීස් වලලා මේවැනි දේවල් ලැබෙන තොරතුරු අනුව ක්‍රියාමාර්ග දැන් සෑහෙන කාලෙක ඉඳන් කරලා තියෙනවා. ඊට අමතරව මට කියන්න තියෙන්නේ ඉතින් E8 වීසා සම්බන්ධයෙන් එම රැකියා තාම අපි හරියට පටන්ගෙන නැහැ. ඉතින් කරුණාකරලා එවැනි අවස්ථා ගැන කවුරු හරි කිව්වොත් බොහොම ප්‍රවේශමෙන් වැඩ කටයුතු කරන්න විදේශ සේවා නීති කාර්යාලයෙන් ඒ සම්බන්ධයෙන් කතා කරලා වැඩි විස්තර අරගෙන ඊට පස්සෙ මේවට සම්බන්ධ වෙන්න කිසිම මුදල් බැඳීමක් නොකරන්න තමන්ට හරියටම මේවැනි රැකියා අවස්ථා කොහේ තියෙනවද නැද්ද කියලා සෝදිසියෙන් ඉඳලා වැඩි විස්තර ලබාගෙන ඊට පස්සේ මේවට සම්බන්ධ වෙන්න කියලා තියෙන දැනට E8 යටතේ මෙම රැකියා වලට කොරියාවට ගෙන ගන්න එක අපි තාම පටන්ගෙන නැහැ කෙසේ වෙතත් E8 වීසා කාණ්ඩය යටතේ කොරියාවේ රැකියා ලබා ගැනීමේදී ඇතිවන අවදානම් තත්ත්වය සම්බන්ධයෙන් පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝෂල වික්‍රමසිංහ මහතා මෙසේ අදහස් පළ කළා. E8 වීසාකින් නොදුනත්කම මගින් හෝ කෙනෙක් කණ්ඩායමක් ගිහලා හිටියොත් එයාලා පැන ඒ රටේ ඕවර්ස්ටේ වුණොත් E9 වීසාක පව කැන්සල් කරනවා කියන තැන තමයි ඒ රජේ ඉන්නේ. ඒක හින්දා නීත්‍යානුකූල රජයක් වශයෙන් අපිට කිසිසේත්ම අනිත් වීසා වල ලැබිච්ච අවස්ථාවන් නැති කරගන්න අපි කිසිසේත්ම සූදානම් නැහැ. එතකන් අපි මේ රටරම කියා සිටින්නේ తాවකාලික වීසා කෙටි කාලීන වීසා එකකට කොරියා රජයට යන්න ලෑස්ති වෙන්න එපා. ඒ උනේ මුදල් දෙන්න එපා. කිසිම දිරිමත් කිරීමක් කරන්න එපා. කොමන හෝ ඒජන්සි කරුවෙකු හෝ කිසි කුමන හෝ අතරමැදියෙකු මැදිහත් වෙලා මේ උනේ මුදල් එකතු කරන්නේ නම් ගන්නේ නම් ඒ වහාම අපිට දැනුවත් කරන්න.